මං ඔබට මට ඇතිවෙච්ච දහම් සංකල්පනාවක් දැන් කියනවා. මේ දහම් සංකල්පනාව මනාකොට මෙනෙහි කරන්න. මං ඔබට උපමාවක් මේ කියන්නේ. මේ උපමාව හොඳට මෙනෙහි කරගන්න පින්විතන. එතනින් එහාට අපි මෙතනින් ගැලවෙන දහම කතා කරමු. ඇත්ත යථාර්ථයම කතා කරගෙන යන්න. දවසක් පින්වදනි මම ඉංගලන්ඩ්වල ඉන්නකොට මට සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න ඕන වෙලා මම අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චියකට නැග්ගා. ආන්ගේ කෝච්චිය ඇතුළ ඉඳන් ඉන්නකොට තමයි මට මේ දහම් සංකල්පනාව පහළ වුණේ. මං ඒක ඔබට දැන් කියනවා, ඔබ හොඳට මනසිකාර කරන්න මේ කියන්නේ මොකද්ද කියලා. පින්වදනි එක්තරා කෝච්චියක් තියෙනවා. මේ කෝච්චිය තනිකරම පොළොව යටින් යන්නේ. මේ කෝච්චිය පොළොව යටින් ගිහිල්ලා 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 පින්වදනි මේ කෝච්චිය අවුරුදු ලක්ෂ ගාණක් පොළොව යටින් යනවා. මේ කෝච්චිය යන්නේ රවුම් පාරක සර්කියුලර් රෝඩ් එකක් තියෙන්නේ. එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පින්වදනි පොළොවෙන් උඩ. ඉතුරු ටික ඔක්කොම පොළොවෙන් යටයි යන්නේ. මේ පොළවෙන් යන්ට යන පාරි පිංගතින ගිනි ජාලාවල් මැද්දි මර ලතෝනි තියතිය ඒ කෝච්චය තුළ යන්න පිරිස යනවා. ඒ අතර තුර පිංගතින වන මුරුගයෝ පැනලා මුරු මුරු ගගා කනවර මිනිසුන් මැරෙන්නේ. මහා විඳවිල්ලක් විඳෝ 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 පිංගතින මේකෙ ගිහිල්ලා අවුරුදු කෝටි ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එනවා. පොළොව උඩට එනවා. පොළොව උඩ ඇවිදිලා ස්ටේෂන් එකේ නවත්තනවා. පින්වතුනි මේ ස්ටේෂන් එකේ අවුරුදු 60ක් මේ කෝච්චිය නවත්තලා තියෙනවා. අවුරුදු 60ක් මේ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකොටම ලස්සන ෆිල්ම් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා ඇතුළේ. එහා පැත්තෙන් පිංගුතනි ලස්සන සින්දු ටිකක් යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පිංගුතනි හොඳ මල් ගඳ විලවුන් තියලා හැම එකක්ම නොමිලේ. ඕනේ තරමක් මල්ද සුවඳද ඕන එකක්. එතනින් එහා පැත්තේ පිංගුතනි ලෝකේ තියෙන ඕනෑම කෑමක් කන්න පුළුවන් දෙයක්. එතනින් එහා පැත්තේ ලෝකේ ඉන්න ඕනෑම ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ ලබාගෙන කම්සප විඳින්න පුළුවන් තැනක් තියෙනවා මේ කෝච්චිය ඇතුලේ. ඔන්න කෝච්චිය ඇවිල්ලා නැවැත්තුවා. කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට පිංගතුනි අර ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ ඇතුලේ ඉන්න මනුස්සයා පිංග මනුස්සයෝ ටිකට මතක නෑ කොහොමද ආවේ කියලා. අර මහා ගිනි ජාලාවල් මැද්ද විඳපු දුක එකක්වත් මතක නෑ. අර ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අර සින්දු ටික අහනවා. තව කට්ටියක් කනවා බොනවා ස්පර්ශ ගන්නවා. අවුරුදු 60 ගෙවෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කළා කෝච්චිය ඇතුලේ. ඔය විදිහට පින්වතුනි දාස් වතාවක් ලක්ෂ වතාවක් විතර උඩට එද්දි එක දවසක මේ කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක්. මේ ස්පීකර් එකෙන් පිංගුතුනි කෑ ගගහ කියනවා, උඹලා ආවේ මේ තරම් දුකක් විඳගෙන ඔය දොර ඇරපල්ලා. ඔය උඩ තියෙන ඒවට අහුවෙන්න එපා. ඔය උඩ තියෙන ඒවට අහුවෙන්නේ නැතුව, ඔය ෆිල්ම් එකට අහුවෙන්නේ නැතුව, ඔය සින්දු වලට අහුවෙන්නේ නැතුව මෙන්න මේ කියන විදිහට දොර ඇරපල්ලා. පිංගුතුනි දොර අරින විදිහ කියනවා. මේ දොර අරින විදිහ කියනක කියන්නේ පිංගුතුනි මේිට කාලෙකට කලින් මේ කෝච්චියේ දොර තමන්ගෙම ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනා හෝ ඒ කෙනාගෙන් ඒ ක්‍රමේ අහගෙන කෝච්චියෙන් එළියට පැනගත් අය තමයි අර ස්පීකර් එකෙන් කතා කර කර කියන්නේ දොර අරින විදිය.
හැබැයි මේ කෝච්චිය ඇතුලේ තියෙනවා මුලින්ම මේ කෝච්චියේ දොර අරගෙන එළියට බහපු කෙනාගේ පිළිමිකුත්. කට්ටියක් මොකද කරන්නේ පින්වතනි, අර සද්දේ ඇහෙද්දි මේ දොර ඇරපල්ලා, ඕවට අහු වෙන්න එපා, මේ දොර ඇරපල්ලා එළියට බහපල්ලා කියද්දි ෆිල්ම් එක පොඩ්ඩක් බලලා හවසට ගිහිල්ලා අර කෝච්චිය මුලින්ම අරපු එක්කෙනාගේ පිළිමෙ තියෙනවන්නේ, ඒ පිළිමෙට මල් ටිකක් තියලා වඳිනවා. ඒ වැඳලා අර කෝච්චිය අරින විදිහ කියපු ටික උන් අර ඒ කියන පිළිමෙ ඉස්සරහට වෙලා කියනවා. පෙට්ටිය අරින විදිහ, දොරවල් ටික අරින විදිහ අර පිළිමෙ ඉස්සරහට වෙලා කියනවා. එයවිල්ලා ආයිත් අර සින්දු ටික අහගෙන ඉන්නවා. ආයි පහුව දාටත් උදේටත් ගිහිල්ලා ආයිත් වඳිනවා. වැඳලා අර දොර අරින විදිහ කියනවා. හැබැයි අර දොර අරින විදිහ අහගෙන ඒක අරින්නේ නැහැ. අවුරුදු 59ක් වුණා. එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරනකොට දෙලෝ රත් වුණා. ගිහිල්ලා දොර ගාවට ගිහිල්ලා දොර අදිනවා, ඇරියන් ඇරියන් කිය කිය. දොර අරින්න බෑ. ඇයි? අරින විදිහ දැනගෙන ඇරියේ නෑ. අනේ පිඟුතුනි, ආයි මේ සත්වයා අන්ඩර්ග්‍රවුන්ඩ් එක ඇතුලේ පොළොව යට කොච්චර කාලයක් ආයේ? අවුරුදු කෝටි ගානකට පස්සේ මහා දුකක් විඳගෙන 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 මේ කෝච්චිය ආයි උඩට එනකොට අර ස්පීකේක නෑ. දැන් තියෙන්නේ කොහොමත් අර ෆිල්ම් එක බල බල ඉන්න විතරයි. ආයි ඔහොම ඉඳලා ආයි ඕක යනවා පිඟුතුනි. ආයි ඒ අවස්ථාව එන්නේ ආයි ලක්ෂ වතාවක් විතර ඔය කෝච්චි ආවට පස්සේ. පිරිසක් ඉන්නවා බුද්ධිමත් ප්‍රඥාවන්ත. අර ස්පීකේකෙන් ඇහෙන සද්දෙට කන තියලා මොකද්ද කියන්නේ කියලා බොහෝම උමනාවෙන් දැනගෙන ඒ කියන විදිහට අර දොරේ ලොක් එක අරිනවා. ඇරලා එළියට පැන ගන්නවා. ඒ එළියට පැන ගන්නකොට කෝච්චියේ ඇතුළේ ඉන්නේ උන් කියනවා, උඹලා මහා පිස්සෝ, මේ බලපංකෝ ෆිල්ම් එක. උඹලට ෆිල්ම් එක බලන්න වෙන්නේ නැනේ. පිස්සුවෙන්ද උඹ එළියට පැන්නේ? එළියට පැනපු කෙනාට දුකත් හිතෙනවා. හැබැයි අර ස්පීකේකෙන් කියනවා, අඬපල්ලා ශෝක කරපල්ලා වැළපියල්ලා, අඬ අඬා ශෝක කර කර වැළපි වැළපි හරි කමක් නැහැ, මේ එහා පැත්තේ තියෙන පාර දිගේ දුවපල්ලා, දුවලා මේක කෙලවර කරපල්ලා. දැන් ඔය උපමාවට පින්වතුනි අපි ගම්මුකෝ, මේ පොළොවේ යටින් මේ එන ගමන මොකද්ද? සතර අපායක උප්පත්තිය. ඔය සතර අපායක උප්පත්තිය ඇවිදිල්ල 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 අවුරුදු ප්‍රකෝටි ගානක් ආවට පස්සේ ඔබට එක මනුස්සද්දවක් ලැබුණා. ආන් ඒ මනුස්සද්දව තමයි පිඟුතර රෙජිස්ට්‍රේෂන් එකේ නවත්තපු අවුරුදු 60. ඕක නවත්තගෙන ඉන්නකොට දැන් ලස්සන ෆිල්ම් යනවා. අසත් පුරුෂයෝ කියනවා, මේ ෆිල්ම් එක දැකපු නැති ඇස් වැඩක් නෑ. ඔබට එහෙම කියලා නැද්ද? must watch movies කියලා එහෙම පෙන්නල නැද්ද ඔබට? ඔබ මැරෙන්න කලින් ඒ කාන්තේම මේ ෆිල්ම්ස් බල්ලා තියෙන ඕනේ කියලා අසත් පුරුෂය ඔබගේ ඔළුවට දැම්මේ නැද්ද? මේ සින්දු අහපු නැති කන් වැඩක් නැහැ කියලා කිව්වේ නැද්ද? අසත් පුරුෂය දුන්නා ගිනි ගෙඩි අර කෝච්චිය නවත්තපු මොහොතේ ඉඳලා. පින්වතුනි ඔබ හරි වාසනාවන්තයි. මොකද ඔබගේ කෝච්චිය නවත්තලා තියෙන වෙලාවේ මොකක් තියෙනවද? අර ස්පීකේක වැඩ. දැන් ස්පීකේකෙන් කෑග ගහ කියනවා, දොර අරින්නේ මෙහෙම දොර ඇරපල්ලා, අනේ මේක කනකට ගන්න නැතුව අර ෆිල්ම් බල බල ඉන්නවා. තව කට්ටියක් මේ දොර ඇරලා පැනපු මහ වීරයෙක් ඉන්නවා. ඒ වීරයාට අපේගේ වන්දනාව කියලා උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ? ඒ වීරයාගේ පිළිමේ හදාගෙන ඒ පිළිමෙට වැඳ වැඳ ඉන්නවා. උදේට ෆිල්ම් එක බලනවා,
කාලා බීලා හවසට මොකද කරන්නේ? ගිහිල්ලා පොඩ්ඩක් වන්දනා කරනවා. මොකද වන්දනා කළා ප්‍රාර්ථනාවක් කරනවා දොර ඇරේවා. ඒ වීරයාගේ ඒ වීරයා කවුද? සුගත තථාගතයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේම උන්වහන්සේගේ උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ගෝලයෝ මේ දොර ඇරගෙන එළියට පැනගත් ආර්ය පිරිස අර ස්පීකරකින් කෑග ගහ කියන ඕවා නෙමෙයි කරන්න තියෙන්නේ, මෙන්න මේ කියන විදිහට මේ දොර ඇරගෙන එළියට පැනපල්ලා. කනකට ගන්නෑ. ඇයි? ෆිල්ම් එක ඒක නැතුව කොහොම? ඇයි අර කන්න තියෙන ටික ඕන එකක් කෑ හැකිනේ? දෙන දේ විතරක් කෑ, තියෙන එකක් ඕන එකක් අරන් කෑ හැකි. එළියට බැහැලා යන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? දෙන දෙයක් කාලා ඉන්න වෙනවා. මොනවද හම් වෙන්නේ? ඒක තමයි කන්න වෙන්නේ. ඒක නිසා එළියට නම් බැහැලා හරියන්නේ නැහැ, ඇතුළෙම ඉන්න ඕනේ. දැන් ඇතුළට වෙලා ඉන්නවා. පින්වතුනි අවුරුදු 59 ගත වෙනකොට එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ඒ කිව්වේ එහා ගෙදර සොපියක්කත් මලා, මෙහා ගෙදර රණසිං අයියත් මලා. අනේ මටත් මොනෝ වෙයිද දන්නේ. ඔන්න එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. එතකොට මොකද කරන්නේ? දුවනවා පන්සලට, ගන්ටාරි ගහනවා. මොකටද? ශබ්ද පූජා. මොකකින් හරි කමන්නේ, අනේ මට ගොඩයාමක් තියෙනවා. සමහර පිරිසක් ඉන්නවා ප්‍රඥාවන්ත. ඒ පිරිස අර ස්පීකේකෙන් කියන එක අහගෙන හරියටම දොර ඇරගන්නවා. දොර ඇරගෙන අර කියපු පාරේ අඬා අඬා හරි වැළපි වැළපි හරි කමන්නේ ගමන් කරනවා. ගමන් කළා නිදහස් වෙනවා. පින්වතුනි ඔබට හම්බුවෙච්ච මනුස්ස ජීවිතේ ඔන්න ඔය જાති එකක්. බලන්න පින්වතුනි මොන විනාශයක්ද ඔබ ඔය මනුස්ස ජීවිතේට කරන්නේ කියලා. ඔබට ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ දොස්තර කෙනෙක් වෙන්නද මට කියන්න දැන්? ඉංජිනේරුවෙක් වෙන්නද? මැති ඇමතිවරු වෙන්නද? ලෝකින්න මුදුන වෙන්නද? අනේ පිංගතනි තව අවුරුදු 20යිනේ. ඔබ මගමලේ නැත්තම් තව අවුරුදු 10යිනේ. එන්ජින් එක ස්ටාර්ට් වෙච්ච ගමන් ආයි කොහෙද? ආයි අන්ඩර්ග්‍රවුන්ඩ් එකේනේ. ආයි ඔබ කවද්ද එන්නේ? ආයි ඔබ එනකොට කෝ සම්බුද්ධ ශාසනේ? කෝ දොර ඇරගන්න විදිහ? ඒ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බලන්නක කරගන්න අපරාධේ. මං ඒකයි පින්වතුනි කියන්නේ, මේ මිනිස්සු දන්නේ නැතුව මේ දේවල් කරන්නේ. දන්නවනම් මිනිස්සු මේ දේවල් කරගන්නේ නැහැ Tamanට. නොදැන්න. ඒකයි අනුකම්පාවට දේශනා කරන්නේ. තඹ සතේක වද්‍යයක් බලාපොරොත්තු වෙන්නේ නෙමේ ආර්ය මහා සංඝරත්නය ඔබ ගාවට වඩින්නේ. ඔබට මේ යථාර්ථය පෙන්වලා දෙන්න. මේ යථාර්ථය ඔබ දැනගත යුතුමයි පින්වතුනි. මහා අපරාධයක් නැත්තම් සිද්ධ වෙන්නේ. බලන්න ඔබට ගැලවෙන්න තියෙන වෙලාවේ ඔබ අවුරුදු 40ක්ම 30ක්ම 20ක්ම 50ක්ම මොනවටද ඔය ගත කළේ? දැන් තව ටිකකින් එන්ජින් එක ස්ටාර්ට් වෙනකොට මොකද්ද කරන්න තියෙන්නේ? දොර හොල්ලන්නද ගිහිල්ලා ඇරියන් ඇරියන් කියන්න? ඒ ටිකද වෙන්නේ? එහෙම දොර ඇරෙන්නේ නැන්නේ පින්වතනේ. ඔබ එහෙම මාපව සැරයක් වලේ නේද? ආයි ඔබ ගොඩ එන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. නිකමට හිතලා බලන්න මොන අපරාධයක්ද ඔබ ඔය කරගන්නේ කියලා. බලන්න ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා. ඒ වටින මනුස ජීවිතයේ ඇයි පින්වතුනි නිස්කාරණේ නාස්ති කරගන්නේ? ඔය ටික කරන්න නෙමෙයිනේ පින්වතුනි ඔබට මේ මනුස ජීවිතේ තියෙන්නේ. කොහොම හරි දොර ඇරගෙන එළියට පයින්නක නෙමෙයිද මුලින්ම කරන්න ඕනේ?
මට ඔබ කියන්න. කලින්ම ඔබ විසින් කළ යුත්තේ දොර ඇරගෙන එළියට පයින් එකද නැත්නම් ප්‍රාදේශීය සභාවේ ඡන්දෙට ඉල්ලන එකද? ඔබට මේව තේරෙනව නම් පින්වතුනි මොලයක් බුද්ධියක් ඔබට තියෙනව නම් වටේ පිටේ ඉන්න අය ඔබව ඉහළ මුදුන් අත්තේ තියෙනකට ඒකට අහුවෙන එකද ඔබ කරන්න ඕනේ? පින්වතුනි මිනිස්සු ඔබව අතකොළුවට අරන් තියෙන්නේ. මිනිස්සු ඔබගෙන් ප්‍රයෝජනයක් ගන්න ඔය හදන්නේ. ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබව මැරණකනුත් අඬවනවා. ඒකයි මිනිස්සුන්ගේ විදිහ. ඒ අසත්පුරුෂයන්ට අහුවෙන්න එපා. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් තරම් යථාර්ථයේ තේරුම් ගත්ත මේ දහම දැනගත් අවබෝධයෙන් දහම කතා කරන ආර්ය උත්තම පිරිස ඇසුරු කරන්න. එතකොට ඔබව ගොනාට අන්දන්න බෑ කාටවත්. ඔබව අතකොළුවකට තියාගන්න බෑ කාටවත්.